ඊ අපි හවස්වර විස්තර කරන චතුර්ථ අධ්‍යානය පූර්ණ වුණාම ඒක අර ගණන අනුපූපන ටුපන ටපන කියලා මේක අර ධ්‍යාන වශීකරණකම කියලා දුන්නා. ඉතින් මේ කර්මස්ථාන වඩන අතරතුරේ ඒ හතර දහයෙන් වැඩිච්ච කට්ටිය ඉන්න සියලු දෙනාම ඒක ප්‍රැක්ටිස් කරන්න. අනිත් සියලු දෙනාම අපි අවසාන දවසට සම්පූර්ණ විස්තරයක් කළ දෙන්නම්. චතුර්ථ අධ්‍යානයෙන් පස්සේ මොකද කරන්න ඕන? හතර දහයන් පූර්ණ වුණාට පස්සේ හතර දැහැන් වලින් පස්සේ ටික වඩවන්න බෑ. දැන් මේක සම්මා සමාධි දක්වා වඩවන්න පුළුවන්. එතනින් හර වඩවන්න බෑ. ඊළඟට වඩා ගන්න ක්‍රමේ කියලා දෙන්න පුළුවන් විදියක් විතරක් විදියක් තියෙනවා. ඒක කරන්න දෙන අපි අවසාන දවසට කර්මස්ථාන වඩාගෙන යද්දී නොවැඩීමට තියෙන ප්‍රධානම හේතුව තමයි නිවනේ හැඟීම ගන්න බැරි කම තමයි මේ වැඩිපුරම දකින්න හම්බෙන්නේ. බණ ටික නම් අහලා තේරිච්ච කට්ටිය නිවන් දැක්කා කියන කර හැඟීමට හිත තියා ගැනීම අපහසුතාවය තුනොත් එහෙම ඒකත් මේ මූලික චතුරාර්ය සත්‍යයේ මූලික න්‍යායන් ටික තේරෙනවා. ධ්‍යාන වඩනවා කියන්නේ ඒ න්‍යායට අනුකූලව ඉන්න මොහොතක්. දැන් තමන්ගේ චිත්තය අර කියන කර්මස්ථානයේ කියන්නේ හැමතිස්සෙම මෙතෙක් කලකම සාකච්ඡාව මෙතෙක් කලක් අහපු බණ ටික ඔක්කොම සංක්ෂිප්ත කරලා අපි ෂෝට් නෝට් ගන්න ඉස්කෝලේ මතකයිනේ. විභාග කර කලින් දවස් ටික මොකද බලා ගන්නෙ? මුළු පොත් කියවන වෙලාවක් නැහැ නේ අපිට. අපි ඉස්සෙල්ල මොකද ගන්නෙ? ඔක්කොම පාඩම් කරලා පාඩම් ෂෝට් නෝට් එක ගහ ගන්නවා. ෂෝට් නෝට් එක කියවනකොට මොකද වෙන්න ඕන? අර ලොง නෝට් එක මතක් වෙන්න ඕන. අර මුළු පොතම කියවගෙන ඉන්න වෙලාවක් නැහැ. දවස් පහක සාකච්ඡාව තමයි මේ පැය දෙකකට සංක්ෂිප්ත කරලා හදලා තියෙන්නේ. ඒතර මේක මෙනෙහි කරනේ මේ කර්මස්ථාන මෙනෙහි කරනට හිත නිදහස් වෙන්න ඕන. කාගේ හරි භාවනා කරනදී ඔළුව හිර වෙලා තද වෙලා ඇඟපත එහෙම දැහැනට යනකොට හිර වෙන එක හරි. ධානයට යනකොට කය ගල් වෙන එක නෙමෙයි. දැන් මේක නිසා අපහසුතාවයට එන්න බෑ හැමදෙසෙම ප්‍රීති සුඛ සැහැල්ලුවට එන්න ඕන. මේ සැහැල්ලුවට එන්න අපි මෙතෙක් කලක් මේ රාගදේශම වැඩපිළේ අසහනෙන් හිටිය බව තේරෙන්න ඕන. රාගදේශ වැඩපිළ සහනෙන් හිටියා නෙමෙයි. රාගදේශ වැඩපිළ හරි අසහනයක් තිබිච්ච බව තේරගෙන ඒකෙන් නිදහස් වීමේ ශාන්තිය තේරෙන්න ඕන. මෙන්න මේ නිදහස් වීමේ ශාන්තිය තේරෙන්න මේක වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි පටිසමුප්පාදේ විසරගල තියෙන්නේ. පටිසමුප්පාදේ විසරගල තියෙන්නේ අව්‍යාකෘත පටිසමුප්පාදේ යමක් අඳුනාගත්තා. ඒ අඳුනාගත් එක සමග අවිද්‍යා පත්‍යා සංකාරයෙන් බැඳිලා කෙලෙස් හදාගත්තා. ඒතර මෙන්න අවිද්‍යා පත්‍යයෙන් බැඳෙන ඒවා තමයි කෙලෙස් තමයි ලෝභ දේ පටිග විචිකිච්ඡා උද්දච්ච ලෞකික කුසල බුල කියලා බෙදාගෙන තියෙන්නේ. පව් පැත්තටයි පින් පැත්තටයි. ඉතින් මෙන්න මේ ටිකෙම හදපු ඔක්කොම දේවල් හරයක් නැහැ කියලා දකින්න ඕන. ඉතින් අර අස්සාද විසර කරනකොට අස්සාදයත් එක්කම අනිත් පැත්තෙන් නොකියුවත් තියෙනවා දුක්ඛ දුක්ඛය. ඔය දැන් ගැටි දුක් විඳින දුක්ඛ දුක්ඛය. ඉතින් රාග පැත්තක දේශ පැත්ත මොහ පැත්තත ඔකත් රාග දේශ මොහ ඔයගෙන් ඔය අපි දැන් මේ පිචි පිචි ඉඳපු කාරණේ තේරෙන්න ඕන. අන්න ඒති විජේ පිච්චි පිච්චි මේ මිදිච්ච ස්වභාවය නිවීම කියනවා. ආන්නේ නිවීම. හෙවත් එතකොට සබ්බ සංඛාර සමතයි. සියලු සංඛාරයන් සමතයි. අභි සංඛාර සමතයි. ඉතින් මෙන්න මේ සබ්බ අභි සංඛාර සමත මොහොත කියන්නේ අපිට යම්කිසි මට්ටමක අභි සංඛාර සමතලා මෙහෙම ශාන්තියක් තියෙනවා. දැන් චිත්ත ශාන්තියක් නැත්තම් මේ බණ අහලා මෙහෙම එන්නේ නැහනේ. දැන් මේක ඇහුනට ඔළුව කරකශ නම් එන්නේ නැහැ. දැන් මේ කරා නිකන් නිදහසකට පැත්ත නිදහස් පැත්තට යනවා. තේරෙනවනේ? ඉතින් දැහැන වැඩිච්ච නැති එක දෙවෙනම වෙනම කතාවක්. හිත නිදහස් වෙනවා. පෙර තිබිච්ච ගිනි කන්දේ දැන් නැහැ. දැන් සෑහෙන මිදිලා තියෙනවා. දැන් මිදීමේ තව තව ඉක්මනට යන ක්‍රමය තමයි මේ ආර්ය ධ්‍යාන වඩ ක්‍රමය. හෙවත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය ධ්‍යාන ක්‍රමය කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආර්ය දැහැන හතර කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය සත්‍ය විභංගසු සරි උතන දේශනා කරනවා. මහණ ධ්‍යාන වඩව. ඒ කිව්වේ ඒකයි. එතන මේ මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේක වැඩුණට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තනේ එන්නම් මේ කියන කාරණාව. මේක වැඩුණාම හරිම ශාන්තයි ප්‍රණීතයි. මේක වැඩෙන්න කලින් කියලා දෙන ක්‍රමයක් නැහැ. පැණි කන සීනි පැණි කෑවෙන තියන මේක ඒක මෙන්න මෙහෙම එකක් කියලා කියලා දෙනවා. පැණි කියන කණ එකක් වහ නෙවෙයි. මේක ඇතුළේ තියෙන මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට් තියෙනවා. ඒක ෂෝක් එකක්. මේකේ තියෙන මේ සීනි කාණ්ඩමයි තියෙන්නේ. එහෙම විස්තර කරලා දෙන්න පුළුවන්. හැබැයි මේ කෑවට පස්සේ තේරෙන ගන්නවා මේක තමයි ඒ කායන මාර්ගය කියලා. වැඩුණට පස්සේ තේරෙනවා එහෙනම් හිත නිවා ගන්න තියෙන ඒ කායන මාර්ගය තමයි මම වැඩුවේ කියලා. වට දෙකක් පූර්ණයි.
තිපරි වටේ ඊළඟ වටේ පූර්ණලා කෙලෙස් සම්පූර්ණ ප්‍රහීන වෙච්චලාක තේරෙයි සම්පූර්ණ ප්‍රහීන වුණා කියලා තේරෙන ගනි උනොත් එහෙම උන දවසට. ඉතින් ඕක තමයි මග වඩන්න තියෙන මේ මුල හරිනම් මැද හරිනම් අග හරියන්න ඕනද නැද්ද? මුල හරිනම් මැද හරිනම් අගත් හරියන්න ඕන වෙන ක්‍රමයක් නැහැනේ. මුලත් හරි මැදත් හරි අග නම් වර්ධින විදියක් නැහැ. ඒක පැහැදිලි සෑම ලෝකේ හැම දෙයක මුල හරිනම් මැද හරිනම් අග අනිවාර්යයෙන්ම හරියන්න ඕන. ඉතින් මේ මග හැරෙන්න වෙන වඩන්න එක කාට හරි තේරෙනව නම් නැනේ හවුන ඕකනේ මෙන්න මගක් තියෙනවා මෙන්න නිවන් දකින්න මේ කියලා කියන්නේ එහෙම මගක් තියෙනව නම් කල්පනා කරලා බලමු. චතුරාර්ය සත්‍ය හැරෙන්න වෙන මගක් නැහැ කෙලෙස් ප්‍රහීණ කරන්න. චතුරාර්ය දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්තෝ අස්සාදේට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය කියලා දුන්නේ කවුද? පටිච්චේ තණ්හාවත් අභිසංකාර වැඩපිළිවෙල පටිසමුප්පාදේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. පටිසමුප්පාදේ ඒක සතා පටිසමුප්පාදේ අවසාන කෙලවරේ කියනවා ඒව මේවලස්ස කේවලස්කන්ධ දුක්ඛස්කන්ධ සමුදය හෝති යන සමුදය දුක්ඛ සමුදය ගැන හිතෙනින් දුක්ඛ සමුදයේ පටිසමුප්පාදයෙන් මේ පටිසමුප්පාදයේ අරමුණ මොකද්ද? අස්සාදිත මේන් ප්‍රධාන පරමාර්ථය මොකද්ද? අස්සාදය. හැබැයි මේ අස්සාදය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදයකදී පටිසමුප්පන්නව එන දුක්ඛ නිරෝධ ගැන මොකද ගන්න තියෙන්නේ? පටිච්චේ තණ්හාවත් අභිසංකාර වැඩ පිළිවෙලවත් රාග දේශමයන්ගෙන් මිදෙන්න වෙනවා. ඒකට මාර්ගය තමයි සතර දැහැන් වඩමින් වඩන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ ටික අහලා තොරණ සම්මා දිට්ඨියටපත් උනා. ඊටුටේ වල සම්මා සමාධක්වා වඩලා පූර්ණ කරගත්තා. සම්මා සමාධිය පූර්ණ කරගත්තට පස්සේ හතරවෙනි දැහැන පූර්ණං සම්මා සමාධිය පූර්ණයි. එයින් එහාට සම්මා ඥාන විමුක්ති වඩලා ඒ සම්මා සමාධිය නොකඩවා තියෙන ස්ථිර කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒකට ඉස්සෙල්ලා සම්මා සමාධිය වඩන්න ඕන. සම්මා සමාධිය පූර්ණ වුණාට පස්සේ ඥාන විමුක්ති හම් වුණොත් එතින් පහට බහින්නේ නැහැ. ආන සුද්ධ ප්‍රබාසර චිත්තේ මේ විදිහටම නතර වෙන ගන්නවා අපිට පහළට එන්නේ නැහැ. දැති කෙනෙක් ඉතින් තව තමන ප්‍රහීන වෙච්ච කෙලෙස් ප්‍රමාණ හරියන්න පොඩක් පහළට එන්නත් පුළුවන් විදියක් තියෙනවා. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගානට තේරලා මේ අපි වඩන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරනවා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ආර්ය සත්‍ය භාවනා කරනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කොටසේ එකක්. චතුරාර්ය සත්‍යයෙන් තොරව යමෙක් දුක කෙලවර කරගන්නවා කිව්වොත් එමේ ඒකට කරුණු නැත්නම් කියලා සංකාසන සූත්‍රය විසර කරනවා. චතුරාර්ය සත්‍යෙන්තරව කෙනෙකු නිවන් පූර්ණ කරන ක්‍රමයක් නැහැ. හොඳ එහෙනම් ඒ අවබෝධය සමගම අපි එහෙනම් සීල් දෙලා දෙයස් වහගෙන සීල් ලෝක සීල් සත්‍යයන්ටවත් මේ උතුම් නිවන් භූමිය සාසත් වෙච්චා අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් සීල් දෙනා කර්මස්සරණ සූදානම් එමු. බැලන් හා කමන්නේ කමන්නේ හරි. සිතත් ගතත් හොඳට සැහැල්ලු වෙන්න කියලා හිතලා පෙනහළු පිරෙන්න හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඒ හුස්ම පුළුවන් තරම් සෙමීන් පිට කරන්න, සෙමීන් පිට කරන්න. නැවතත් පෙනහළු පිරෙන්න හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඒ හුස්ම පුළුවන් තරම් සෙමීන් පිට කරන්න, සෙමීන් පිට කරන්න. හුස්ම ගන්නා විට මුළු ශරීරෙම පිම්බෙන බවත් හුස්ම පිට කරනා විට මුළු ශරීරෙම හැකිලෙන බවත් මනසින් අවධානයෙන් සිටින ඔබගේ සිතත් සැහැල්ලු වෙනවා, ගතත් සැහැල්ලු වෙනවා, සැහැල්ලු භාවයටපත් වෙනවා.
මම කිව්වට පසුව මේ කර්මස්ථාන සජ්ජායනා කරන්න. අනන්ත සංසාරයේ මා පැමිණි ගමනේ මාගේ සිත කය වචනේ යන තුන් දොරින් බුද්ධ ධම්ම සංඝ යන තුන් රුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු වී නම් කමා වෙත්වා අනන්ත සංසාරයේ මා පැමිණි ගමනේ මාගේ සිත කය වචනේ යන තුන් දොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු වී නම් කමා වෙත්වා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදි දංචත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති
වෛරයෙන් ගිනිගත් සියලු ලෝක සියලු සත්‍යයන්ගේ ඒ වෛරී චිත්තයන් අවෛරී වෙමින් අහං අවිරෝ හෝමි. මේ වෛරය කියන්නේ ද්වේෂය කියන්නේ බය කියන්නේ මහා සාවද්‍ය අකුසලයක්, මහා සාවද්‍ය පාපයක්. ඒ ද්වේෂය, බය, ගැටීම, පටිගය කියන්නේ ඒ මහා සාවද්‍ය පාපයෙන් මිදලා අහං අවිරෝ හෝමි. බය කියන්නේ කාමයට නමක්. කාමය කියන්නේ සංකල්පිත රාගයට නමක්. මේ සංකල්පිත රාගයන්ගෙන් නිර්මාණය වන්නා වූ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන්නා වූ මේ පංචකාමයට රාගයෙන් බෙදලා හදා ගන්නා වූ අස්සාදේටවත් කාමයට කියනවා බය කියලා. ඉම් මිදෙනවට කියනවා බයෙන් මිදෙනවා අභ්‍යාපජ්ජෝ හෝමි. නීග කියන්නේ නීග සූත්‍රයට අනුකූලව රාග, දේශ, මෝහය නීගයක්. මේ නීගෙන් මිදීමට කියනවා අනීගෝ හෝමි. මේ රාග, දේශ, මෝහයන්ගෙන් මිදුණු සිත, අස්සාදයන්ගෙන් මිදුණු සිත, කාමයන්ගෙන් මිදුණු සිතට කියනවා සුද්ධ චිත්තයක්. සුඛී අත්තානම් පරිහරාමි. සුඛිත අද්දව පරිහරණය කරනවා. හෙවත් අරිහත් ඵල චිත්තයක් දරාගත් කයක් පරිහරණය කරනවා. සියලු ලෝක සියලු සත්වයන්ටම මෙවැනි සුඛිත අද්දවම ලැබේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු දෙනාම මේ සියලු ලෝක සියලු සත්වයන්ම මේ අනන්ත වූ සංසාර ගමනින් මිදලා උතුම් වූ අරිහත් ඵලයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මේ කර්මස්ථාන සජ්ජායනා කරන්න. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීගෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීගෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීගෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීගෝ හෝමි.
සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝහෝමි. අභ්‍යාපජ්ජෝහෝමි. අනීගෝහෝමි. සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝහෝමි. අභ්‍යාපජ්ජෝහෝමි. අනීගෝහෝමි. සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝමි. අභ්‍යාපජ්ජෝමි. අනීගෝමි. සුඛී අත්තානං පරිහරාමි. සම්මේ සත්තා භවන්තු සත් රූපයත් චක්කු විඤ්ඤාණයත් රාග දේශ මොහයන්ගෙන් ඇවිල ගත්තා වූ
සියලු පෘථග්ජන භූමියේ සිටින සියලු දෙනා ඒ මෝහාන්ධකාරයෙන් වැහිලා ඇස කන දිවනාශය ශරීරය මන ඒ අවිද්‍යාවෙන් අස්සාද ගින්නට කොටු වෙලා ඒ අස්සාද ගින්න පසුපස හඹාගෙන යනවා. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම වූ අස්සාදය අවබෝධ වූ ආර ශ්‍රාවකයා ඒ මහා ගින්නෙන් මිදිලා නිවීමේ ශාන්තිය හිත දබලා ඒ මහා ගින්නෙන් මිදිලා නිවන් සෝයාත් විඳිනවා. මෙතෙක් ඔබ රාග දේශ මෝහයන්ගෙන් ගිනිගත් ඇස කන දිවනාශය ශරීරය මන සහිතව මෙතෙක් සැරිසැරූ අනන්ත සංසාර ගමන නිමාවට කාලයයි. ඉන් මිදුණු ඔබේ සිත නිවීමේ ශාන්තිය භුක්ති විඳිනවා. ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ නිවීමේ ශාන්තිය අවිද්‍යාව මෝහය මෝහාන්ධකාරයෙන් මිදිලා ඒ අස්සාදයන් අනිච්ච දුක්ඛ අනත්ත විපරිණාම බව දුටු පළමු දිනේ පටන්ම ඔබේ සිත ඒ ගිනි කඳු වලින් ක්‍රමානුකූලව නිවි නිවි ආවා. මේ මොහොතේ ඔබ ඒ ඔබ දුටු නිවන් ශාන්තියේ හිත දබමින් ඒ සියලු ගිනි වලින් මිදලා මොහොතක් ඔබගේ සිත නිවන් ශාන්තියේ අත්විඳින්න. මා මේ කර්මස්ථානයේ සජ්ජායනා කරට පසුව ඒ නිවන් ශාන්තියත් සමගම ඔබත් මේ කර්මස්ථානය සජ්ජායනා කරන්න. ඇස ඇවිල ගත් තේය රූපයෝ ඇවිල ගත් තේය චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත් තේය කුමකින් ඇවිල ගත් තේද රාගගින්නෙන් ඇවිල ගත් තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත් තේය මෝහගින්නෙන් ඇවිල ගත් තේය ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. 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 සෝතය ඇවිල ගත් තේය ශබ්දයෝ ඇවිල ගත් තේය සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත් තේය කුමකින් ඇවිල ගත් තේද රාගගින්නෙන් ඇවිල ගත් තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත් තේය මෝහගින්නෙන් ඇවිල ගත් තේය ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා.
ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ගානය ඇවිල ගත්තේය, ගන්ධයෝ ඇවිල ගත්තේය, ගාන විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය, කුමකින් ඇවිල ගත්තේද, රාගගින්නෙන් ඇවිල ගත්තේය, ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය, මෝහගින්නෙන් ඇවිල ගත්තේය, ඉගිනි නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ජීවහා ඇවිල ගත්තේය, රසයෝ ඇවිල ගත්තේය, ජීවහා විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය, කුමකින් ඇවිල ගත්තේද, රාගගින්නෙන් ඇවිල ගත්තේය, ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය, මෝහගින්නෙන් ඇවිල ගත්තේය, ඉකිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. ඉගිනී නිවී නිවී නිවන් සුව දැනෙනවා. කය ඇවිල ගත්තේය, පොට්ටම්බයෝ ඇවිල ගත්තේය, කාය විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය, කුමකින් ඇවිල ගත්තේද, රාගගින්නෙන් ඇවිල ගත්තේය, ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය,
මෝහගින්නෙන් ඇවිල ගත්තේය. ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. 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 මන ඇවිල ගත්තේය. ධර්මයෝ ඇවිල ගත්තේය. මනෝ විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. 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 ලෝකය ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. 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 ඉගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා.
රාග දේශ මොහයන්ගෙන් මිතුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. මා මේ කර්මස්ථානයේ සජ්ජායනාගත පසුව ඔබත් මේ කර්මස්ථානය සජ්ජායනා කරන්න. රාගයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ද්වේෂයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ලෝකයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ක්ලේශයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. අවිදුවෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ආලෝක නැගෙන සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ලෝකයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. ආලෝක වූ නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. රාගයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. ද්වේෂයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත
පිවිතුරුයි පබසරයි. මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත පිවිතුරුයි පබසරයි.
අප සියලු දෙනා සැරිසරන මේ තුන් ලෝකයේම සියලු දේවල් නිර්මාණය වී ඇති මූල ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ මූල ධාතු හයෙන් සැදුම්ලත් මේ තුන් ලෝකයේ අපි කතරම්නම් අනන්ත සංසාරයක් සැරිසරන්නට ඇද්ද? එසේ සැරිසරමින් අපි සෙව්වේ මොනවාද? මේ කාමස්සාදය හොයමින් ඒ පංචස්කන්ධය තුලත් පංච උපාදානස්කන්ධයන් නිර්මාණය කරමින් මේ ධාතු හය තුල අස්සාදේ ඇත කියන අවිද්‍යාවේ නිගමණයෙන් මෙවැනි මෝඩකම් කතරම්නම් කරන්න ඇද්ද? අස්සාදේ නැති ධාතු හයක අස්සාදයන් හොයමින් කතරම් සැරිසරුවත් ඒ මෝහාන්ධකාරයෙන් වෙලීම නිසා අස්සාදේ ඇත අද නැත්නම් හෙට ලැබේ කියලා හිතමින් කතරම් සංසාරයක් සැරිසරුවද ඒ කිසිවෙකුටත් ඉෂ්ඨ සිද්ධ වෙන යමක් නන් නොවේ. සංකල්පීමේ වශයෙන් මනෝමය වශයෙන් මායාවක් ලෙස නිර්මාණය කරගන්නා වූ ඒ කාම ආස්සාදය පඨවි තුලත් ආපෝ තුලත් තේජෝ තුලත් වායෝ තුලත් ආකාශ විඥාන නැමැති මේ ධාතු හයේ කෙසේ ලබන්නේද? මේ ධාතු හයම අස්සාදයෙන් ශුන්‍යයි. අස්සාදයන්ගෙන් ශුන්‍ය වූ ඒ ධාතු හයේ කෙසේනම් අස්සාදය ලැබෙන්නද? මේ ශුන්‍යතාවය මෙනෙහි කරමින් මේ ධාතු හය හැර මම සහ මගේ කියන සියලුම ප්‍රපංචයන් තුළ ඇත්තේ මේ ධාතු හය පමණි. මායයි ගත්ත ඇස කන දිවනාශේ ශරීරය මනත් මගේ අයි ගත්ත රූප ශබ්ද ගන්ධරස ස්පර්ශ තුර ඇත්තේත් මේ ධාතු හය පමණි. අභ්‍යන්තර ධාතුත් බාහිර ධාතුත් ධාතු පමණක් බව තෝරාගෙන මේ ධාතු මනසිකාරය කරමින් මා කර්මස්ථානය සජ්ජායනා කරාට පසුව මේ ශුන්‍ය වූ ශුන්‍යතාවෙ මිදිලා නිවන් සැපයට සිත තබමින් මේ කර්මස්ථානය මෙනෙහි කරන්න. මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද පඨවි ධාතු අසාදයෝ රාග දේශ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද ආපෝ ධාතු අසාදයෝ රාග දේශ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි නිරෝධයි
නිරෝධයි. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද තේජෝ ධාතු අසාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි නිරෝධයි නිරෝධයි. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද වායෝ ධාතු අසාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි නිරෝධයි නිරෝධයි. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද ආකාස ධාතු අසාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි නිරෝධයි නිරෝධයි. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද විඥාන ධාතු අසාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි නිරෝධයි නිරෝධයි. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා.
නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදී පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං
යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති 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 ආලෝක නැගී නැගී රාග ගිනි නිවෙනවා ආලෝක නැගී නැගී ද්වේෂ ගිනි නිවෙනවා ආලෝක නැගී නැගී මෝහ ගිනි නිවෙනවා ආලෝක නැගී නැගී සියලු ගිනි නිවෙනවා ආලෝක නැගී නැගී රාග ගිනි නිවෙනවා
ආලෝක නැගී නැගී ද්වේෂ ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී මෝහ ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී සියලු ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී රාග ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී ද්වේෂ ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී මෝහ ගිනි නිවෙනවා. ආලෝක නැගී නැගී සියලු ගිනි නිවෙනවා. නිවන් සුව දැනි දැනි ආලෝක නැගෙනවා. ආලෝක නැගී නැගී නිවන් සුව දැනෙනවා. නිවන් සුව නැගී නැගී ආලෝක නැගෙනවා. ආලෝක නැගී නැගී නිවන් සුව දැනෙනවා. ආලෝක නැගෙනවා. රාග ගිනි නිවෙනවා. ආලෝක නැගෙනවා. ද්වේෂ ගිනි නිවෙනවා. ආලෝක නැගෙනවා. මෝහ ගිනි නිවෙනවා. ආලෝක නැගෙනවා. සියලු ගිනි නිවෙනවා. ආලෝක නැගෙනවා. නැගී නැගී දිලෙනවා. ආලෝක නැගෙනවා. නිවන් සුව දැනෙනවා. ආලෝක නැගෙනවා. නිවන් සුව දැනෙනවා. ආලෝක නැගෙනවා. ආලෝක නැගෙනවා.
සරණං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං
සියලු දෙනාම පෙනහළු පිරෙන්න හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඒ උස පුළුවන් තරම් සෙමින් පිට කරන්න, සෙමින් පිට කරන්න. නැවතත් පෙනහළු පිරෙන්න හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඒ උස්ම පුළුවන් තරම් සෙමින් පිට කරන්න, සෙමින් පිට කරන්න. නැවතත් පෙනහළු පිරෙන්න හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඒ උස්ම පුළුවන් තරම් සෙමින් පිට කරන්න, සෙමින් පිට කරන්න. දැන් සියලු දෙනාම දෙයස් හරින්න. කර්මස්ථාන භාවනා වැඩසටහනේ අද දින දායකත්වයේ දැක්වූ පින්වතුන් පිරිස මෙසේ ශාසන අභිවෘද්ධිය පිණිස උදාන සඳුල් පුතණුවන් වෙනුවෙන් ජයන්ත ලියනගේ, චමිල, ප්‍රසන්න ශ්‍යාම ලිලිතුම් මුදලින් ඩොලර් 21ක් තියෙනවා. භාවනා වැඩසටහනට ආධාර පිණිස ගුණරත්න විසින් හරිශ්චන්ද්‍ර සීයා සහ මළගිය ඥාතීන්ට පින් පිණිස කුමාර, චමරි සහ පුතුන් දෙදෙනා විසින් මුදලින් ඩොලර් 40ක් තියෙනවා. නිසලරණ භාවනා මධ්‍යස්ථානයට ආධාර පිණිස දයාන් අභිෂේකර සහ පද්මා කුමාරගේ, එස් කුමාරිහාමි, ආනන්ද සහ රංගනී, නූපන් දරුවා හා මව පද්මා කුමාරිහාමි හිග්ගොඩ, අනුලා හිග්ගොඩ, ධර්මසේන බණ්ඩාර හිග්ගොඩ, විමල් රණසිංහ, සුමනා රණසිංහ ඇතුළු සියලුම ඥාතීන්ට පින් පිණිස, නඳුන් ගමගේ භාග්‍ය රණසිංහ, ආවින් ගමගේ සහ අනායා ගමගේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ආධාරයක් තියෙනවා. ඩිමල් රණසිංහ, ගෝතමී රණසිංහ හා පවුලේ සැම, සශිකා රණසිංහ, ලෙස්ලි තිලකවර්ධන සහ මල්ලිකා මොරවක මේ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ආධාරයක් තියෙනවා. සරත් රණතුංග, අනුජා රණතුංග, මලිත් රණතුංග සහ ධනුෂි රණතුංග දහම් ඇස පහළ වේවා කියලා ආධාරයක්. නිමල් වීරකෝන්, තනුජා වීරකෝන්, සඳුන් වීරකෝන් හා හිරුෂි වීරකෝන් සුජීවත්ව සිටින දෙමව්පියන්ට සහ දියණියන් දෙදෙනාට දහම් ඇස පහළ වේවා කියලා ආධාරයක්. ඊළඟට අද දින පළතුරු, වතුර, කේක්, සැන්විචස් වගේ දේවල් වලින් අපිට ආධාර කරලා දායක වුණා චරිත් සහ සුලන්‍යා, සරත් රණතුංග, චන්ද්‍රිකා, සංජය සහ මාලි චතුරු පුතාගේ පන්දිණ වෙනුවෙන්, දිලිනි රාජකරුණා, ප්‍රසන්න සහ දීර රඹුක්වැල්ල, අචිනි සහ දිලීපම, ජානක සහ ජයනි විජේරත්න. හොඳ වැසිය උදලා නැකිරලා පුණ්‍ය අනුමෝදනාවට. සියලු දෙනාම තුන් අතවත් සාදුකාරයක් කියන්න. ද ඔබ සියලු දෙනාමේ බුද්ධ ශාසනය යමක් පූජා කරා නම් ඒ සියලු පූජා භාණ්ඩ ඔබ සියලු දෙනාම ඔබ සියලු දෙනා ගතිම බුද්ධ ශාසනය සහ පූජා කරා කර සිතාගෙන ඒ බුද්ධ ශාසනය ඇති පූජා කරන සියලු පූජා භාණ්ඩ ඔබ සියලු දෙනාගේ ඇතිම පූජා කර්මී පූජා කර්මී පූජා වේවා කර තුන් අතව සාතුකාරයක් කියන්න. ඒ පූජාක සියලු පූජා භාණ්ඩ ඔබ සියලු දෙනාගේ ඇතිම පූජා කරා සසලකමින් පූජා කරන්න. ඒ අතර පූජා නොකරව සියලු පූජා භාණ්ඩ මනෝමය වශයෙන් මව මා පූජා කරමේ පූජා කරමේ පූජා වේවා කර තුන් අතව සාතුකාරයක් කියන්න. ඔබ සියලු දෙනා පූජාකන් සියලු පූජා භාණ්ඩ
බුද්ධ ශාසනා පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. පූජා නොකරව සියලු පූජා භාණ්ඩ මනෝ මෙවසේ මම මා පූජා කරමි, පූජා කරමි, පූජා වේවා කියලා සුංගතව සාදුකාරයක් කියන්න. අද උදෑසන මේ දක්වා ඔබ සියලු දෙනාම උතුම් වූ ආර්ය කර්මස්ථාන වැඩිමෙන් උතුම් වූ නිවන් භූමියේ සාක්ෂාත් කරගන්න අත්‍යවශ්‍ය කරන්නා වූ මේ ආශාදයේ මිදීම සඳහා ආශාදයන්ගේ අස්වාදයන් ඇති ආදීන වේවන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාව විපරණාම ධම්ම ස්වභාවය ඔබ සියලු දෙනාම මෙනෙහි කරමින් මේ රාගයෙන් නිස්සාරණය කරමින් මේ අස්වාදයේ මිදීමට ගන්නා උත්සාහ වීර්ය ඒයින් ජනත වන්නා වූ මහා කුසල ගංගා පුණ්‍ය ගංගා මෙවිලා ඒ ආර්ය ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන වැඩීමට උත්සාහ කරමින් ඔබ සියලු දෙනා ඒ කරපු ලද ඡන්ද චිත්ත විරි විමර්ශා කියනවා සතර ඍතිපාද වඩමින් ඔබ සියලු දෙනා උතුම් වූ බුද්ධ ශාසනයේ තියෙන අති උත්තරීතර ඵලෙන උතුම් වූ අරියත් ඵලයේ පූර්ණ සාක්ෂාත් කර ගැනීම සඳහා උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වීම සඳහා ඒ කර්මස්ථාන සජ්ජායනා කරමින් ඒ කුසල ගංගා පුණ්‍ය ගංගා මැවෙන්නා වූ ඒ මහත් ඵල වූ මහානිසංස වූ මහා පුණ්‍ය කර්මයන් කරගන්න හැකියාවක් තියෙනවා මේ ආර්ය ධ්‍යාන ඵල වැඩීම සඳහා ඔබ සියලු දෙනා සියලු කර්මස්ථාන ලැබෙමින් සිරගත්තා සියලු පුණ්‍ය කර්මයන්ද ඒ ආකාරයෙන්ම ඒ පිරිකර පූජා කරමින් සිරගත්තා සියලු පුණ්‍ය කර්මයන්ද සාසන බාරව සිටනා සියලු දෙවි දේවතාන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදන් කරමින් අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා ගසුදනා ප්‍රාර්ථනා කරගන්න ඒක ඔබ සියලු දෙනාගේ ඉෂ්ට දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒකම මේ ලෝකයේ ඉන්නා වූ සියලුම දෙවි දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කර සියලු දෙනා තුංගතව සාදුකාරයක් කියන්න ඒක ඔබ වෙන මිය පරලෝ ගියාව සියලුම සතර වර්ගයේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ මිය ගියාව සතර වර්ගයේ ඥාතින් කෙබදු අද්දුවක් කෙබදන කිරියන් මේ උත්තරීතර පුණ්‍යසාර පුණ්‍ය කර්ම සහ සම්බන්ධලා සාතුකාරය දීලා මේ පින් අනුමෝදන් වෙලා ඔබ සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාගේ සිනාව සියලුම සතර වර්ගයේ ඥාතින්ට මේ පින් අනුමෝදරාවෙන් ඔවුන් සියලු දෙනාම සුගතිගාම වෙත්වා සුගතිගාම වෙත්වා සුගතිගාම වෙත්වා කර ප්‍රාර්ථනා කර සිදනා තුංග තව සාතුකාරයක් කියන්න අපි ආපු අනන්ත සංසාර ගමනේ අපිට මවුරු පියවරු ඥාති හිතුරු ගුරු දෙගුරුණු යම් කිසි කෙනෙක් දුගතිගාම ස්ථාන සුගතිගාම වීමටත් සුගතිගාම ස්ථාන සිනත්තුමු නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සුගතා සියලු පුණ්‍ය වහිමෝ සියලු ලෝක සිරු සත්‍යයන් කෙරෙහි විහිදීපැතිරි පිහිටාවක සිතලා ප්‍රාර්ථනා කරගන්න ඒකම අපි ආපු අනන්ත සංසාර ගමනේදී අපිට මවුරු පියවරු ඥාති හිතුරු ගුරු දෙගුරුණු යම් කිසි කෙනෙක් අභව ස්ථාන දන සුගතිගාම වීමටත් සුගතිගාම ස්ථාන සියලු දෙනාටතුමු නිවන් භූමියේ සාක්ෂාත් කර ගැනීම සඳහාද මේ සුගතා සියලු පුණ්‍ය වහිමෝ සියලු ලෝක සිරු සත්‍යයන් කෙරෙහි විහිදී පැතිරි පිහිටා වාගසතර ප්‍රාර්ථනා කර සිදන තුංග තව සාතුකාරයක් කියන්න ඒකම උත්තරීතර බුද්ධ ශාසනයේ සත්‍තිස් බෝධිපාක ධර්ම වැඩිම නවලෝකෝත්තර සීසත් ධර්මයේ අවබෝධය සඳහාද මේ උත්තරීතර බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධින උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වීම සඳහාද ආර්ය ප්‍රථම අධ්‍යාන ද්විතීක අධ්‍යාන තෘතීක අධ්‍යාන චතුර්ථ අධ්‍යාන වඩමින් උතුම් වූ නිවන් භූමියේ සාක්ෂාත් කර ගැනීම සඳහාද මිසුරු ගත්තා සියලු පුණ්‍ය වහිමෝ සියලු ලෝක සිරු සත්‍යයන් කෙරෙහි විහිදී පැතිරි පිහිටා වාගසතර ප්‍රාර්ථනා කර තුංග තව සාතුකාරයක් කියන්න ඔබ අප සිල් දනාට මෙන්ම සිල් ලෝක සිල් සත්‍යයන් උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඵලයෙන් පූර්ණ කර ගැනීම සඳහාද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒක උසිරාගේ ගේතුරි රකණ ඥානවාන් දෙස් දස්සන් සහ ඔබගේ ශරණ රැඳී බැඳී සිටිනා වූ සිනු ප්‍රේත භූති අක්ෂර සිනා සිල් දනාටවත් මේ පුණ අනුමෝදරාවෙන් ඔවුනු සුගතිගාම වෙත්වා සුගතිගාම වෙත්වා සුගතිගාම වෙත්වා කියලා සිදනා ප්‍රාර්ථනා කරමින් සිල් දනා තුංගතාවන් සාදුකාරයක් කියන්න ඒක ඔබ සිරනාගේ භවභෝග සම්පන්න නැය නැති බව වරදක් නැතුව ගන්නා ගුණයන් වල අලෝභයෙන් අධිසයෙන් අමෝයෙන් ඥාන සම්පිත තේතුක උත්කෘෂ්ට ඔබ සිරනාගේ සියලු පුණ්‍ය කර්ම කරගන්න අතරතුරේ වහවා උතුම් නිවන් භූමියේ සාක්ෂාත් කරගන්නමින් ප්‍රථම අධ්‍යාන ද්විතීක අධ්‍යාන තෘතීක අධ්‍යාන චතුත්ථ අධ්‍යාන වඩමින් උතුම් සම්මා සමාධිය පූර්ණ කරගමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කර උතුම් මාර්ගඵල පූර්ණ කරගැනීම සඳහා මේ සුගතවා සියලු පුණ්‍ය මහිමයෝ සියලු ලෝක සිරු සත්‍යයන් සහ ඔබ අප සිරනා කෙරෙහි විදී පැතිරි පිහිටාවා සියලු ලෝක සිරු සත්‍යෝ නිදුක්ෙත්වා රෝගෙත්වා සුවපත්ෙත්වා කියලා සදලා ප්‍රාර්ථනා සදලා තුංගතව සාදුකාරයක් කියන්න මේ උත්තරීතර අත්තරීතර කටයුත්ත මේ ලෝකයේ තියෙන සියලු දෙනාට දැනගැනීම පිණිස මේ අන්තර්ජාලය හරහා මේ උදව් උපකාර කරන්නා වූ ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම සහ ඒ තාක්ෂණික වශයෙන් උදව් උපකාර කරනවා සියලු දෙනාටමත් ඒකම Google ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය සහ ඒ සියලු අයිතිවාසිකම් කියනවා සියලු දෙනාටවත් මේ උත්තරීතර බුද්ධ ශාසනයේ ඔවුන් පතන්නා බෝධි වහවතුමුනි වන් භූමි සාත්සාත් කරගෙන තදා මේසුරු ගත්තා සියලු පුණ්‍යමය ඔවුන් කරා වීදී පෙත්‍රි පිහිටාවා ඒ සියලු ලෝක සිරු සත්‍යයන් සහ අප සිරුදාගේ ඥාතිත උතුම් සහ සියලු දෙනාම සහ ඔබ අප සිරු දෙනාම සියලුම සත්‍යයන්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵලයෙන් උතුම් නිවන් භූමි සාත්සාත් උතුම් අරිහත් ඵලයෙන් පූර්ණ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කර සිදනා තුංග තව සාදුකාරයක් කියන්න එසේ මෙත්වා එසේ මෙත්වා එසේ මෙත්වා සියලු ලෝක සිරු සත්‍යෝ නිවන් පූර්ණ කරත්වා කියලා ප්‍රාර්ථනා කර තුංග තව සාදුකාරයන්න එසේ මෙත්වා එසේ මෙත්වා එසේ මෙත්වා සියලු ලෝක සිරු සත්‍යෝ උතුම් නිවන් භූමි සාත්සාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා සිදනා තුංග තව සාදුකාරයක් කියන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. අපි හෙටත් එනම් උදේ 9ට සිල්දන කර්මස්තරම සිල්දන තිරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවද? තියෙනවා. ප්‍රශ්න ගැටලු තියෙන කට්ටිය ඉඳලා ඉතුරු කට්ටිය යන්න. ප්‍රශ්න ගැටලු Q&A එක තියෙනවානේ. හරි.